අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිඥවරයෙකු හිටපු ඇමතිවරයෙකුගේ සොහොයුරෙකු ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. ඊයේ දිනේදී තවත් සැකකරුවන් 6 දෙනෙක් පමණ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් කීපයක් යොදවලා මෙම සැකකරුවන් අතර අපි දන්න විදිහට නීතිඥ වරයෙක් ඉන්නවා. ඒ වගේම රේගු නිලධාරියෙක් ඉන්නවා. තව සැකකරුවන් 3 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව හිටපු අමාත්‍යවරයෙක් වන රිෂාඩ් බදියුද්දීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුද්දීන් පනුවඩීන් මොහොමඩ් රියාජ් බදියුද්දීන් යන මහත්මයා ඉන්නවා. මේ විමර්ශන පසුගිය කාලයේ නැවතිලා තිබුණු තැනක ඉඳලා නැවත අලුත් මුහුණුවරකින් විමර්ශන කටයුතු ආරම්භ කළා. ඒ විමර්ශනවලදී හොයාගත්ත කරුණු අනුව තමයි මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරේ. පණිවිඩීන් මොහොමඩ් රියාඩ් බදූර්දීන් යන සැකකරු ඍජුව සම්බන්ධතා පවත්වලා තියෙනවා එක් බෝමකරුවෙක් සමග. ඒ වගේම තොරතුරු අනාවරණය වෙලා තියෙනවා එක් බෝමකරුවෙක් සමග. බෝම්බ පිපිරීමට ආසන්න කාලයකදී එක්තරා ප්‍රසිද්ධ හෝටලයක එකට ඉඳලා සාකච්ඡා කරලා තියෙන බවට. ඒ වගේම විශේෂ සුභසාධන සමಿತಿ සමාගම් ඇති කරලා ඒ සමාගම් වල මේ බෝම්බකරුවන් එක්ක එකට නිලතල දරමින් කටයුතු කරලා තියෙනවා මේ අපි ඊයේ අත්අඩංගුවට ගත්ත සැකකරුවන්. ඒ වගේම ඒ සමාගම් වලට මේ බෝම්බකරුවන් මුදල් ආයෝජනය කරලා තියෙන බවට තොරතුරු ආරණ කරගෙන තියෙනවා. ඒ වගේම ඉඩම් ඒ සමාගම් ඒ සංවිධාන වලට පරිත්‍යාග කරලා කියලා තොරතුරු ආරණ වෙලා තියෙනවා. ඔබට යම් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහා මේ විමර්ශන වල සංකීර්ණතාවය කොච්චරද කියන කාරණේ පෙන්වන්න තියෙන්නේ මේ අපි හඳුනාගත්ත සම්බන්ධතාවයන්. මේ බෝම්බ කරුවන් සමග හඳුනාගත්ත සම්බන්ධතාවයන් තමයි මෙහි පේන්නේ. මේ සම්බන්ධතාවයන් විවිධ පැතිකඩවල ඔස්සේ ඇති කරගෙන තියෙනවා. එතකොට මේ සෑම තැනත් එක් සම්බන්ධයෙන්ම අපි විමර්ශන කටයුතු කරගෙන ඉදිරියට කටයුතු කරන්න පියවර අරන් තියෙනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් 119 දෙනෙක් අත්අඩංගුවට අරගෙන විමර්ශන කටයුතු කරනවා. ඒ වගේම ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසය සැකකරුවන් 78 දෙනෙක් අත්අඩංගුවට අරගෙන ඒ සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව පරීක්ෂණ පවත්වනවා. දැනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සැකකරුවන් 40 දෙනෙක් රඳවා ගැනීමේ නියෝග මත පරීක්ෂණ පවත්වනවා. 33 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඒ වගේම ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසය යටතේ සැකකරුවන් 50 දෙනෙක් දැනට රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු ඉදිරියට පවත්වාගෙන යනවා. අර නීතිඥවරයා අත්අඩංගුවට ගත්ත ඒ නීතිඥ හිජාස් කියලා නැමැත්තෙක්ද ඔහුට තියෙන චෝදනා මොනවද? ඒ නීතිඥවරයා මේ බෝම්බ කරුවන් 2 දෙනෙක් සමග සම්බන්ධතාව පවත්වලා තියෙන බවට තොරතුරු අනාවරණය කරනවා තියෙනවා. ඒ වගේම ඒ බෝම්බ කරුවන් සමග එක්තරා සංවිධාන කීපයක සම්බන්ධ වෙලා නිලතල දරමින් ඔවුන් එක ගනුදෙනු කරලා තියෙන බවට වාර්තා වෙලා තියෙනවා. දැන් මේ හිටපු ඇමති රිෂාඩ් බදියුද්දීන් මේකට සම්බන්ධතාවයක් තියෙන කියලා තොරතුරු අනාවරණය කරලා තියෙනවද? දැනට එතුමාගේ සහෝදරයෙක් මේකට සම්බන්ධයි කියලා තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. තවදුරටත් අපි විමර්ශන පවත්වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේකේ වගකීම් කවුද කියන කාරණේ මිසක් ඒ ඔහුගේ තරාතිරම එහෙම නැත්නම් ඔහු දන්න වෘත්තීය හරි ඔහු සමාජයේ දන්න தத்துவයේ අදාළ නැහැ ඒක.